2008 වසරේ මේ මාසයේ දිනයක හදිසි හෘදයාබාධයකින් මිය ගිය LTT සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අනඳ නිලධාරී බ්‍රිගේඩිය බාලරාජ් ගැන මේ වීඩියෝ එකෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. බාලරාජ් එමන් නැත්තම් බලසේකරම් කන්දයියා උපත ලැබුවේ 1965 නොවැම්බර් 27 වෙනිදා. ඔහු මුලුතුරු දිස්ත්‍රික්කයේ කොක්කුත් තොඩුවාර ප්‍රදේශයේ උපන්නයි. 1983 වසරේ අර්ධකාලීන සමාජිකයෙකු ලෙස LTT ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වූ බාලරාජ් 1984 වසරේ පූර්ණ කාලීන LTT සමාජිකයෙකු බවට පත්විය. ඔහු තම LTT පුහුණුව ලැබීමට පෙර සිටම සටනකදී තුවාල ලබා සිටි බව LTT විසින් සඳහන් කොට තිබෙනවා. බාලරාජ් තමිල්නාඩුවේ LTT පුහුණු වැඩසටහනේ 9 වෙනි කණ්ඩායමේ සිට ඇත. 1985 වර්ෂයේ ඔහු යුදපුහුණු සඳහා වන්නියේ සිට ඉන්දියා බලාපිටත් වී තිබෙනවා. ජේෂ්ඨ LTT සමාජිකයෙකු වන කාන්දීපන්ගේ අධීක්ෂණය යටතේ බාලරාජ් ඇතුළු කණ්ඩායමක් හමුදා සබළු සමග සටනකට පිවිස තිබෙනවා. ඉන්පසු එතුමේ සටනේදී කාන්දීපන් ඇතුළු අලුතින් බඳවාගත් තවත් පිරිසක් මිය ගිය බව සඳහන් වේ. බාලරාජ් කෙසේ හෝ ඉන් බේරී තුවාල ලබා ඇත. එදා බාලරාජ් හමුදා සබළුන්ගෙන් 99 වෙනි තමයි බේරී තිබෙන්නේ. 1986 වර්ෂයේදී බාලරාජ් නැවත වන්නියට පුහුණුවෙන් පැමිණි විට ඔහු LTT නායක මේජර් පසිලන් සමග සේවය කොට ඇත. මුන්තිරි කයි කුලමි එක් දරුණු සටනකදී LTT සැඟවී සිට එල්ල කෙරූ LTT ප්‍රහාරයකට බාලරාජ් සහභාගී වූ අතර එහිදී ශ්‍රී ලංකා හමුදා සබළුන් 14 දෙනෙකු මිය ගොස් ආයුධ කිහිපයක්ද අල්ලා ගැනීමට LTT සමත් වූ බව එදා LTT සංවිධානයේ එවක උතුරු සේනාංක අධිපති ත්‍රස්ත නායක කර්නල් තීපන් සඳහන් කොට තිබෙනවා. බාලරාජ් පසුවම වසරේ වන්නියේදී ශ්‍රී ලංකා යුදා හමුදාවට සැඟවී සිට එල්ල කෙරූ ප්‍රහාර කීපයකට සහභාගී වූ අතර එහිදී බාලරාජ් කොටි නායකින්ට තම දක්ෂතා පෙන්නුම් කළ බව සඳහන් වෙනවා. බාලරාජ් කොට සංවිධානය තුළ ශ්‍රේෂ්ඨ අනඳන නිලධාරී තනතුරට පත් වෙන්නේ ඉන්දියා LTT යුද්ධයෙන් පසුවයි. 1987 වර්ෂයේදී LTT සහ ඉන්දියා සාමසාධක හමුදාව IPKF අතර ගැටුම් හටගත් විට බාලරාජ් යාපනයේ LTT මේජර් පසලෙන් සහ මේජර් මාරන් සමග කරට කර සටන් කොට ඇත. යුද ටැංකිය විනාශ කරමින් කෝපාහි ඉන්දියානු හමුදාවන්ට එරෙහිව සටන් කර ජයග්‍රහණ රසක් අත්පත් කර ගැනීමට බාලරාජ් ප්‍රමුඛ LTT සංවිධානය සමත් ව තිබෙනවා. පසුව LTT වන්නියට තම කඳවුර මාරු කර නාගරික වනාන්තර යුද්ධයට මාරු වීම සමගම බාලරාජ් ඔහුගේ උපන් ප්‍රදේශය වන කොක්කුත් ඔඩුවවට ආසන්නයේ පිහිටි මනලාරු ගැඹුරු වනාන්තරයට ගොස් ඇත. ඉන්දියා හමුදාව සමග ඍජු ගැටුම්වලදී බාලරාජ් තුන් වතාවක් තුවාල ලබා තිබෙනවා. ඉන්දියානු හමුදාව LTT එරෙහිව චෙක්මේට් මෙහෙම අධීර කිහිපකින් දිදත් කළ අතර වරක් විසඳා ඉන්දියානු හමුදාවේ ප්‍රභූ ගුරුකා රජමේන්තු පවා යොදවා ඇත. එක් තීරණාත්මක සටනකදී ගුරුකාවරුන්ට බාලරාජ් විසින් ඉදිරි ප්‍රහාර දියත් කොට තිබෙනවා. මෙම LTT ප්‍රහාරයේ දරුණුකම නිසාම ඉන්දියා සොල්දාදුවන්ට විශාල ජීවිතානි සිදුව අතර මරවුගුල් සහිත කැලෑවලට විසිර යාමට පවා සිදු විය. මෙම සටන් වලින් පසු බාලරාජ්ට ප්‍රභාකරන් විසින් සුබපැතුම් පණිවිඩයක් පවා නිකුත් කළ බව සඳහන් වෙනවා. IPKF ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකා හමුදා සබළු සහ LTT අතර සටන් නැවත ආරම්භ වූ විට එය දෙවන ඊළාම් යුද්ධ ලෙස හඳුන්වනු ලැබුවා. ශ්‍රී ලංකා හමුදා සබළුන්ට එරෙහි සටන් කිහිපයක සහ LTT පුළුල් මෙහෙයුම් වලට සහ ප්‍රධාන පෙරමුණු වලට නායකත්වය දීමට LTT නායකත්වය නිරන්තරයෙන්ම යෝජනා කළ නාමයේ වී ඇත්තේ බාලරාජ් යන නාමයයි. 1990 වර්ෂයේදී බාලරාජ් LTT පාලනය රටේ පැවති වන් ප්‍රදේශයේ මැදේ පිහිටි ශ්‍රී ලංකා හමුදා සබළු විසින් පාලනය කරන ලද මාන්කුල මත එල්ල කරන LTT ප්‍රහාරයකටද සම්බන්ධ වී තිබෙනවා. 1991 වසරේදී අලිමංකඩ කඳවුරට එරෙහි LTT ප්‍රථම ප්‍රහාරයට බාලරාජ්ද සහභාගී වී ඇත. මෙම LTT මෙහෙයුම කඳවුර අල්ලා ගැනීමට අපොහොසත් විය. එම සටනේදී LTT ප්‍රමුණු 4න් 1කට බාලරාජ් විසින් අනදී තිබුණා. LTT ත්‍රස්තවාදීන්ට මෙහිදී අත්පත් කර ගැනීමට හැකි වූයේ අලිමංකඩ කඳවුරේ බැරක්ක කොටස පමණයි. පසුව ශ්‍රී ලංකා හමුදා සබළු විසින් අලිමංකඩ කඳවුරේ පදනම හමුදා කඳවුර සංකීර්ණ දක්වා පුළුල් කරන ලදී. වසර 10කට පසු නැවත අලිමංකඩ කඳවුරට පහර දීමට LTT නායකත්වය ලැබුවේ බාලරාජ් විසිනුයි. 1993 වසරේදී කර්නල් සරත් පොන්සේකා මහතාගේ අණ යටතේ LTTEට එරෙහිව යාල්දේවි නැමැති විශාල ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් සකස් කොට තිබෙනවා. මෙහිදීම යාල්දේවි මෙහිම කඩාකප්පල් කිරීමේ අරමුණින් LTT ත්‍රස්තවාදීන් බාලරාජ්ගේ අණ යටතේ එවැගේම තීපන් නියෝජ්‍ය අණදෙන නිලධාරියන් ලෙසත් ඉදිරියට එන ශ්‍රී ලංකා හමුදා සබළුන්ට එරෙහිව ප්‍රතිප්‍රහාරයක් සැලසුම් කොට තිබෙනවා. ඔබට මතක ඇති සැඟව සිට එල්ල කරන ප්‍රහාරයක් තමයි මොවුන් සැලසුම් කර තිබුණේ. පුලෝප්පලෙහි එලිමාන් විවෘත භූමි ප්‍රදේශයක සැඟව සිටි LTT ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකා හමුදා සබළුන්ට හදිසි ප්‍රහාර කෙල්ල කරමින් විශාල ජීවිතහානි සංඛ්‍යාව පමුණුවා. යුද ටැංකිය සහ සන්නා සන්නද්ධ රථ විනාශ කළේය. ඔබට මතක ඇති මම වීඩියෝ දෙකකින් පෙන්නුවා LTT විසින් අපේ හමුදා සබළුන්ගේ යුද ටැංකිය පුච්චන විදිහ. මෙම යාල්දේවි මෙහෙම දින 6කින් පරාජය කිරීමට LTT සමත් වුණා. තුවාල ලැබුවන් අතර කර්නල් සරත් පොන්සේකා
මෙහිදී බාල්රාජ්ගේ කකුලටද බරපතල ලෙස තුවාල සිදුවී තිබෙනවා. LTTE න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ බිරිඳ වන ඇඩෙල් බාලසිංහම් LTTE සමග සිටි වසර කිහිපයක අත්දැකීම් පාදක කරගනිමින් Will to Freedom නම් කෘතියක් නිර්මාණය කොට තිබෙනවා. එම කෘතියේ බාල්රාජ් ගැන මෙසේ සඳහන් වේ. 1993 වසරේදී යාල් දේවි සටනේදී බාල්රාජ්ගේ දකුණු කකුලට හමුදා ප්‍රහාර වලින් ගොඩක් හානි සිදුව තිබෙනවා. මෙහිදී බාල්රාජ් දකුණු කකුල කපා නොදැමීමට තීරණයක් ගන්නා ලද බවට සඳහන් වේ. බාල්රාජ් දියවැඩියා රෝගයෙන් පෙළුණු බව සඳහන් වෙනවා. මාස ගණනාවක් ඇඳේස දැඩි වේදනාවකින් පසුව බාල්රාජ් අවසානයේ ඔහුගේ කකුල සුව වී නැවත ඇවිද ගියේය. නමුත් තුවාලය ඔහුට ස්ථිර කරවීමක් සහ පුනරාවර්තන තුවාල ආසාදනය ඇති කොට තිබෙනවා. ඉතින් මෙලෙස බාල්රාජ් ගැන එම කෘති සඳහන් වේ. නැවත බාල්රාජ් යුද කලාපයේ LTTE ශ්‍රේෂ්ඨ අනදෙන නිලධාරියෙකු ලෙස දිගටම ක්‍රියා කොට ඇත. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුව සමග කෙටි කාලීන සාම සාකච්ඡාවලින් පසු ඇති වූ තුන්වන ඊළාම් යුද්ධයේදී යාපනයේ අර්ධද්වීපය අල්ලා ගැනීම සඳහා යොදවා තිබූ ශ්‍රී ලංකා හමුදා සබළු සමග නැවත දරුණු සටන් කිහිප සඳහාම බාල්රාජ් විසින් මුහුණ දී තිබෙනවා. 1996 වර්ෂයේදී ජූලි මාස මුලතුවෙහිදී ශ්‍රී ලංකා හමුදා කඳවුරට එල්ල වූ LTTE නොනවතින රැල්ල පළමු මෙහෙයුමේ සම්බන්ධීකරණ අනදෙන නිලධාරියා ලෙස බාල්රාජ් විසින් නායකත්වය ලබා දී ඇත. කොටි මෙහිදී ප්‍රථම වරට මුලතුවෙහිදී කාලතෝක්කු අල්ලා ගැනීමට සමත් වුණා. පසුව 1997 සහ 1998 වර්ෂවලදී ශ්‍රී ලංකා හමුදා සබළු විසින් දියත් කරන ලද විශාරතම ප්‍රහාරය වන ජයසිකුරු මෙහෙයුමට රෙහිව ප්‍රතිප්‍රහාර කිහිපයක්ම මෙහෙයවා තිබෙන්නේ බාල්රාජ් විසින්. 1998 වර්ෂයේදී බාල්රාජ් විසින් එවකට ශ්‍රී ලංකා හමුදා විසින් පාලනය කරන ලද කිල්නොච්චි නගරයට ප්‍රහාරයක් එල්ල කරන ලදී. බාල්රාජ්ගේ මෙම ප්‍රහාරය කිල්නොච්චි යළිත් LTTE පාලනය යටතට ගෙන ආ නොනවතින රැල්ල දෙවන මෙහෙයුමේ කොටසකි. මෙම LTTE ප්‍රහාර මාලාවේ තෙවැන්න වන නොනවතින රැල්ල තුන මෙහෙයුම 1999 අගභාගයේ සහ 2000 වසරේ මුල් භාගයේ සිදු දැවැන්තම LTTE ප්‍රතිප්‍රහාරය විය. 2001 වර්ෂයේදී කොටින්ගෙන් අලිමංකඩ අල්ලා ගැනීම සඳහා මුහමාලේ පෙරමුණේ සිට හමුදා සෙවලු දහස් ගණනක් යොදවා තිබූ ශ්‍රී ලංකා හමුදාවෙහි දැවැන්ත මෙහෙයුම වන අග්නි කීලාට රෙහිවද ප්‍රතිප්‍රහාර කෙල්ල කිරීමට බාල්රාජ් විසින් ප්‍රධාන භූමිකාවක් ඉටු කොට තිබේ. නෝවිජියානු මැදිහත්වීම මත සිදු වූ සාමක්‍රියාවලිය අන්‍යෝන්‍ය සටන් විරාම සමග දැඩි ලෙස ආරම්භ වූ අතර පසුව 2002 පෙබරවාරියේ සටන් විරාම කිවිසුම ක්‍රියාත්මක විය. දීර්ඝ සාමක්‍රියාවලිය තුල LTTE විවිධාකාරයෙන් සාමක්‍රියාදාමය කඩකරපු ආකාරය හොඳටම මතක ඇති. 2003 වර්ෂයේදී බාල්රාජ් හෘදයාබාධයකට ගොඳුරු වූ අතර පසුව සිංගප්පූරුවේදී ශල්‍ය කර්මයකට පවා භාජනය වී ඇත. 2004 වර්ෂයේදී නැගෙනහිරට යවන ලද ජ්‍යෙෂ්ඨ LTTE නිලධාරීන් අතර බාල්රාජ්ද විය. කෙසේ වෙතත් බාල්රාජ් ප්‍රහාරක මෙහෙයුම් වලට සහභාගී නොවු අතර නැගෙනහිර ප්‍රදේශයේ ඔහුගේ නියම භූමිකාව අදට රහසක්ව පවතී. කොටි සංවිධානයේම කාරණේ හෙළි නොකළ කාරණයක් ලෙස මට ඔබට හඳුන්වා දෙන්න පුළුවන්. 2004 දෙසැම්බර් ඉන්දියන් සාගර සුනාමි දිවයින උතුරු සහ නැගෙනහිර වගේම දකුණු වෙරළ තීරය හරහා පැමිණෙන කාලය වන විටත් බාල්රාජ් නැගෙනහිර ප්‍රදේශයේ රැඳී සිටියේය. වාකරේ ප්‍රදේශයේ පදිංචිව සිටි බාල්රාජ් සුනාමි රළ පහරින් යන්තම් බේරී ඉක්මනින්ම කොටි රස්තවාදීන් ගණනාවක් සමග වන්නියට පැමිණියේය. වන්නියේදී ඔහු LTTE ත්‍රස්තයෙන් සඳහා පූර්ණ වැඩසටහන් මෙහෙයවීම නැවත ආරම්භ කොට තිබුණා. 2006 මැද භාගයේදී ශ්‍රී ලංකා හමුදාව නැගෙනහිර පළාතේ ප්‍රධාන මෙහෙයුම් දියත් කළ පසු නැගෙනහිරට යවා තිබූ LTTE කර්නල් සොර්ණම්, කර්නල් බානුස, කර්නල් ජේ මැතුළු අනිකුත් ඉහළ පෙළේ LTTE නායකින්ද ඔවුන් සමග සිටි සීලුම ත්‍රස්තවාදීන් සමග නැවත වන්නියට පැමිණ පසුබස ඇත. LTTE නැගෙනහිරින් පරාජය කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශ කළ අතර නමුත් LTTE පරාජය වේදනාව දරා ගැනීමට නොහැකිව ඔවුන් මෙලෙස ප්‍රකාශ කර තිබුණා. එම ප්‍රකාශයේ සඳහන් වූයේ මෙයයි. LTTE උපාය මාර්ගිකව අවාසිදායක බූම් ප්‍රදේශයක සටන් නොකිරීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවට ශ්‍රී ලංකා හමුදාවේ දැවැන්ත බලවේග වලට මුහුණ දීම සඳහා ඔවුන්ගේ ප්‍රධාන බලවේග ක්‍රමයෙන් වන්නියට ගෙන ගිය බවයි. ඉතින් ඔබට මෙතනදී පෙනෙනවා ඇති LTTE සංවිධානයේ අවසාන කාලයේදී ශ්‍රී ලංකා හමුදා සබළුන්ට දක්වපු බිය. පසුගිය වසරේ අසනීප තත්ත්වයක් හේතුවෙන් බාල්රාජ්ට රෝහල්ගතව වීක ගැනීමට සිදුවද මන්නාරම සහ මනලාරු පෙරමුණු වල නිතර නිතර සංචාර කිරීමට බාල්රාජ් විසින් දිගටම පියවරගෙන තිබුණා. බාල්රාජ් මැරුණේ කොහොමද? LTTE බාල්රාජ් මියගිය ආකාරය පිළිබඳව විස්තර කරන ආකාරයට බාල්රාජ් 2008 වසරේ හදිසි හෘදයාබාධයකින් මිය ගොස් ඇත. ඉතින් මම පොරොන්දුණු විදිහටම බාල්රාජ් ගැන ඔබට සම්පූර්ණ පැහැදිලි විස්තරයක් ලබා දුන්නා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් මම අදට සමු ගන්නවා. ඉතින් මේ වගේ ශ්‍රී ලංකාවගේ මුල් ලෝකීය යුද මෙට්‍රාසනක දේවල් මෙන්න තවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න උනම් දැන්ම subscribe කරන්න අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක. ඉතින් ඒ වගේම අපි නොදන්න ලංකා ඉතිහාසයේ social media follow කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තු අදට සමුගන්නවා ඔබ සියලුම දෙනාට ජයං ජයම වේවා.